අයිබුවන් සුබ දවසක් ඔබට හැමදාමත් වගේ යහපත් දවසක් වේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. සෑම දවසක්ම හොඳ ආරම්භයක් තියෙන්නට ඕනේ. හොඳ චව සම්පන්න ආරම්භයක් තියෙන්නට ඕනේ. ඒකට ඔබ කායිකවත් මානසිකවත් සූදානම් වීම අතිශයින් වැදගත්. කායිකව සූදානම් වෙන වගේම මානසිකව අද දවසේදී මොනවද කරන්නේ? කොහොමද මේක කරගන්නේ? කොහොමද නිසිවිදිට මේ දේවල් මගේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ? මෙන්න මේ වගේ දේවල් ඔබට උදෑසනම හිතට එන ගොඩාක් ප්‍රබල සිතුවිලි වෙන්නට පුළුවන්. මේ සිතුවිලි මනස මේ හැම දෙයක් එක්කම නිරන්තරයෙන් අපි ගනුදෙනු කරනවා. එතකොට අපි හැමදාමත් වගේ මනසත් යහපත්ව තබා ගන්නට ඕන දේවල් හරියාකාරව කරගත යුතු දේවල් පිළිබඳව කතා කරනවා. මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඊතරම්ම ප්‍රබල මානසික මට්ටම පිළිබඳව. ඔබ කොයිතරම්නම් උනන්දුද ඔබේ සෞඛ්‍ය ගැන හිතනවා නම් ඔබේ මනස පිළිබඳව ඔබ කොයිතරම්නම් දැනුවත්ද කියලා. ඔබ විතරක් නෙමෙයි ඔබේ පුංචි පැටියා ගැනත් ඔබ හිතන්නට ඕනේ. මොකද පුංචි දරුවෝ හරිම දඟයි. එතකොට ඒගොල්ලන්ගේ මනස නිතරම ක්‍රියාශීලී ක්‍රියාකාරී ඇඟපත දඟලනවා වගේම මනසත් නිතර දඟලනවා. හැබැයි මේ පුංචි පැටවුන්ටත් අපිට වගේම යම්කිසි විදිහකට හික්මීමක් දෙනවා නම් ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්නකොට ඔබට හිතනවා නම් දඟලමයකට වැඩිය හොඳ කීකරු දරුවෙක් හම්බුනම කොච්චර හොඳද කියලා. හැබැයි ඒ සියලු දේ පිළිබඳව මානසික මේ කාරණාවන් පිළිබඳව අද අපි කතා කරන්න සූදානම්. මේ කතාව ටිකක් පුළුල් කතා බහක්. ඒ නිසා අපි මේ කතාවට යම් කිසි විදිහකට ඉඩක් වෙන් කරන්න සූදානම් වෙලා ඉන්නේ අද දවසේදී අඩ හෝරාවක් ඩොක් 990 වෙතින්. හැමදාමත් වගේ ඔබත් එක්කතු වෙලා ඔබ පිළිබඳව කතා කරන ඔබේම පටස්ථානේ අපි අද දවසේදීත් මතක් කරන්න සූදානම් වෙලා ඉන්නේ මුලින්ම ඩොක් 990 ඇප් එක පිළිබඳවයි. ඔබ දන්නවා වඩා දියුණු නවීන තාක්ෂණයත් එක්ක හැමදාමත් ඔබ සමීපට ඇවිල්ලා තියෙන ඔබේ ඇප් එක හරහා දැන් පුළුවන් කමක් තියෙන ඔබේ සෞඛ්‍ය පිළිබඳව ඔබත් එක්කම හිතවතෙක් විදිහට ළඟින් ඉඳන් ඔබ ගැන කතා කරන්න, ඔබ ගැන හොයලා බලන්න. ඒ කොහොමද? ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල් ඔබට සොයා දෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂඥ වෛද්‍යවරු, රසායනාගාර පහසුකම් සේවාවන්, ගුණාත්මක ඖෂධ වෙළඳසල් ඔබට අවශ්‍ය ඕනම වෙලාවක හොයලා දෙන්නේ මේ ඇප් එක හරහා. ඒ විතරක් නෙවෙයි ඔබේ විශේෂඥ වෛද්‍යවරයා channel කරගැනීමේ පහසුකම් වගේම audio video තාක්ෂණයත් එක්ක ඔබේ channel කරන වෛද්‍යවරයා සමගින් කතා බහ කරන්න උපදෙස් නිර්දේශ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නිවසටම අවශ්‍ය කරන බෙහෙත් හේ ටික රසායනාගාර පහසුකම් සේවාවන් ටික නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් මෙතරම්ම වාසි රසක් ලබා දෙන ඩොක් 990 app එක ඇයි තාම download කරලා නැත්තේ? එහෙනම් දැම්ම ගන්න ෆෝන් එක අරගෙන download කරගන්න. ඔබට පුළුවන් කමක් තියෙනවා dialogue පරිභෝගයන් හට විතරක්ම නෙමෙයි අනිකුත් ජාලාවන් හට ඉන්න පරිභෝගයන් හටත් මේ සේවාව ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ගැන නම් විස්තර දැනගන්න ඕනේ. ඒ කොහොමද? 0117 990 990 0117 990 990 දුරකථන මාර්ගය ඔබට විවෘතයි. වගේම www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඔබේ මනස පිළිබඳව. මේ කතා කරන්නේ වැඩිහිටි අපේ මනස විතරක් නෙමෙයි පුංචි අපේ දරුවන්ගේ මනස පිළිබඳව. හැබැයි අද අපේ කාරණාව පුංචි දරුවන් ගැන වැඩිපුර කතා කරාවි කියලා විශ්වාස කරනවා. මොකද එහෙම කතා කරොත් තමයි අපේ දඟ දරුවන් හොඳ දරුවන් බවට පත් කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. අද කතා කරන සම්පත් දායකත්වයේ සපයන්නේ වසර 14ක් පාසල් මනෝ උපදේශණෙහි සම්බන්ධ වෙලා ඉන මනෝ විද්‍යාඥ ගිම්හානි ගුණවර්ධන මහත්මිය සමග බොහොම ආදරෙන් කරවෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අයිබුවන් සුබ දවසක්. අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ දඟ දරුවෝ ගැන. දැන් දඟ දරුවෝ ගැන හරිම අම්මලා ටිකක් කනසල්ලෙන් තමයි කියන්නේ. අනේ මෙයා හරි දඟයිනි, කොහෙවත් යන්න විදියක් නැහැ, අපිටත් කොහෙවත් යන්න විදියක් නැහැ, මෙයා එක තැනක ඉන්නෙම නැහැනි. කිසිම සතුටකින් නෙමෙයි අම්මලා වැඩිහිටියෝ කතා කරන්නේ ගොඩක් වෙලා දඟ දරුවෝ ගැන. ඇත්තටම සෑම දරුවෙක්ම දඟලනවා. මොකද මේ අසාමාන්‍ය දඟලිල්ල කියලා කියන්නේ? ඔව් මහර්ග, බොහොම වැදගත් වටින ප්‍රශ්නයක්. එතකොට අපේ අපි දන්නවා අපේ පුංචි දරුවෝ කොහොමටත් බොහොම කෙලිලෝල්, දඟකාරයි, සෙල්ලක්කාරයි, හැමතිස්සෙම දුවන්න, පයින්න, සෙල්ලම් කරන්න තමයි කැමැත්ත තියෙන්නේ. හැබැයි ඇතැම් වෙලාවට අපි ඔබ කිව්ව ආකාරයෙන්ම මේ දඟ දරුවෝ ඉතාමත් දඟද, එතකොට හසුරුවා ගන්න අපහසුද, එහෙම නැත්නම් පාසලේදී අපිට ගුරුතුමියන්ගේ නිතරම දෙමව්පියන්ට කනස්සලු ප්‍රකාශන ලැබෙනවද, ඒ වගේ යම් යම් සිද්ධීන් අපේ මතකයට නැගෙනවා. ඉතින් මේ දඟ දරුවෝ අපිට පාසලේදී ඇත්තටම මනෝ උපදේශනයේදී නිරන්තරයෙන්ම හම්බෙනවා, දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පිය. ඇත්තටම මහර්ග, මේක අපි සඳහන් කරන්න දෙමව්පියන් දැනුවත් කරන්න ඕනේ. ඇතැම් ඉතා දඟකාර දරුවන් තුළ අපි දකිනවා ADHD, ඒ කියන්නේ Attention Deficit Hyperactivity Disorder, ඌන අවධාන අධික්‍රියාකාරී තත්වය කියන
අපි ඒකට කියනවා ස්නායු සංවර්ධන ඌනතාවයක් කියලා. නියුරෝ ඩෙවලොප්මන්ටල් කන්ඩිෂන් එකක් කියලා තමයි අර්ථ දක්වන්නේ. එතකොට අපේ මේ දරුවන් හා සම්බන්ධව සිදුවෙන පරීක්ෂණවලදී එක්තරා මේ හේතුව පමණකයි කියා කියන දෙයක් නැහැ මේ ADHD තත්වයට. එතකොට මේ ADHD තත්වය ඇති වෙන්න බලපාන හේතු විදිහට පරීක්ෂණවලින් සඳහන් කරලා තියෙන්නේ ගර්භණී අවධියේදී මව මුහුණ පාන ගැටලු, ඒක පරිසරික ගැටලුවක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට නිරාවරණය වීම නිසා, ඒ පුරුදු නිසා, එහෙමත් නැත්නම් ජානමය ලක්ෂණ මොළයට ඇතිවෙන බාධක, ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් පරිසරයෙන් ඇතිවෙන විවිධ කම්පන ඔස්සේ මවට ඇතිවෙන බලපෑම්, මේ වගේ හේතු ගණනාවක් මේ ADHD කියන තත්වයට බලපාන්න පුළුවන්. එතකොට අපිට පාසලේදී ඇත්තටම වෙන්නේ මෙවන් වූ දරුවන්ව ගුරුවරුන්ට හසුරවා ගන්න හරිම අමාරුයි, ඒක හරිම අභියෝගයක්. ඒක නිසාම දරුවන්ටත් ඇත්තටම බොහොම ඒගොල්ලන්ගේ සමාජීය සංවර්ධනයට අධ්‍යාපනයට මේ ADHD කියන තත්ත්වය බලපානවා. එතකොට අපි දෙමව්පියන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔය මහර්ග කිව්ව විදිහටම ඉතින් අම්මලා තාත්තලාට කොහෙවත් යන්න බෑ. ඒ කියන්නේ දරුවෝ එක තැන රැඳෙන්නේ නැහැනේ. අධික ලෙස හැම තැනම දුවමින් අධික ක්‍රියාකාරී ගතියක් දක්වනවා. ඉතින් ඒක තමයි මේ ADHD තත්ත්වය කියලා අපි හඳුන්වන්නේ. හරි, අපි නැවතත් සූදානම් වෙලා ඉන්න දැන් මේ ADHD තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට දරුවෙක් පිළිබඳව පූර්ණ විනිශ්චයකට එනවා. මොනවද ලක්ෂණ? එතකොට හඳුනා ගන්න පුළුවන් සාධක මොනවද? දැන් හැම කෙනෙක්ම හිතන්න පුළුවන් මගේ දරුවා මේ තත්ත්වෙද ඉන්නේ කියලා. එතකොට අපි වැඩිහිටියන්ට දෙමව්පියන්ට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? ඔව්, ඒක තමයි. අපි හරිම වටිනවා මේ මගේ දරුවාට තියෙන ADHD තත්ත්වෙද කියලා හරි ආකාරයෙන්ම අපි විනිශ්චයකට එන එක. මොකද අපිට හැම දඟ දරුවෙක්ටම ADHD කියන ලේබලිය ගහන්න බැහැ. අපි සාමාන්‍යයෙන් දකිනවා අපේ වෘත්තියේ දෙනකොට මේ ADHD කියන ලේබලය, එම නැත්තම් අපි ලේසියෙන් අපිට ඇහෙන දෙයක් තමයි හයිපර් ඇක්ටිව්, මේ දරුවා හයිපර් ඇක්ටිව් ළමේ කියන එක අපිට ඇහෙනවා. නමුත් හැම දඟ දරුවෙක් මේ ADHD තත්ත්වයේ නෙමෙයි ඉන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ලක්ෂණ තුනකට අපිට බෙදන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි ඇතැම් දරුවන්ගේ අවධාන ඌනතාවයක් තියෙනවා. ඒගොල්ලන්ට attention deficit එකක් තියෙනවා. එතකොට ඒ දරුවන් තුල අධික්‍රියාකාරී බවක් නැහැ. අපි ඒගොල්ලන්ට කියන්නේ ADD තත්ත්වයේ තියෙනවා කියලා. ඊළඟ කාණ්ඩයේ ඉන්නවා අධික්‍රියාකාරී සහ බොහොම ආවේගශීලී, හරිම නොසන්සුන්, අපි කියනවා impulsive කියලා. එතකොට ඒ කාණ්ඩය තමයි ගොඩක් වෙලාවට පාසලේදී බොහොම අවධානයට ලක් වෙන්නේ. ඒගොල්ලෝ ගොඩක් දඟ නිසා, ක්‍රියාකාරීත්වය වැඩි නිසා. අනිත් එක තමයි මේ තුනම, මේ ලක්ෂණ තුනම එකතු වෙලා දරුවෙක් තුළ ඒගොල්ලෝ මුහුණ පාන තත්ත්වය. ඉතින් ඔය ලක්ෂණ තුන තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන එකක්. අවධානය දෙන්න අපහසුයි, අවධාන ඌනතාවය. දෙවෙනි එක තමයි අධික්‍රියාකාරී. තුන්වෙනි එක තමයි බොහොම නොසන්සුන්, ආවේගශීලී. ඒ කියන්නේ ඒගොල්ලන්ට හිතන දේක් ඒගොල්ලෝ කරනවා. දැන් වෙන දරුවෙක් උසකට නගින්න කලින් හිතුවට මම මේකෙන් මාව වැටුනොත් මට තුවාල වෙයිනේ, මගේ අතපයක් කැඩෙයිනේ කියලා හිතුවට මෙම දරුවෙක්ට එහෙම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ ක්ෂණික වෙන සිතුවිල්ල ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්තම් ඌනතාවය, අවධාන ඌනතාවයේදී ඇත්තටම වෙන්නේ ඒගොල්ලන්ට පන්ති කාමරයේදී නෝට් එකක් බෝඩ් එකකින් කොපි කරන්න අපහසුයි, එක වැඩක එක දිගට යෙදෙන්න අමාරුයි. එතකොට සමවයස් දරුවෝ වැඩ කරන ආකාරයෙන්ම ඒගොල්ලෝ ඉන්නේ බොහෝ වෙලාවට කල්පනා ලෝකෙක. එතකොට දැන් ඒ ඌන අවධාන කාණ්ඩයේ දරුවන් වැඩිය දෙමව්පියන්ට ගුරුවරුන්ට එතරම්ම හඳුනා ගන්නට හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දඟ නැහැ. ඒගොල්ලෝ පැත්තකට වෙලා ඉඳී, හැබැයි ඒගොල්ලෝ කල්පනා ලෝකෙ ඉන්නේ. ඒගොල්ලන්ට පාඩම් වැඩ ඒක නිසාම මග හැරෙනවා. එතකොට අනිත් කාණ්ඩේ තමයි සමහර හැමතිස්සෙම පන්ති කාමරේ දුවනවා, එළියට යනවා, වතුර බොන්න අවශ්‍ය වෙනවා, ටොයිලට් යනවා කියලා යනවා. ඊළඟට අනිත් අයට සමහර වෙලාවට හිරිහැර කරන්න පුළුවන්. ඉතින් එතකොට තමයි ගුරුවරුන්ට ඇත්තටම බොහොම අපහසුතාවයට පත් වෙන්නේ. මොකද පන්ති කාමරේ අපි කියනවා සාමාන්‍යයෙන් යන විදිහක් තියෙනවා. ඒ විදිහ අපිට යන්න අපහසුයි, දරුවෙක් බොහොම කලබල කරද්දී. එතකොට අනිත් කාණ්ඩේ තමයි ඉම්පල්සිව්නස්. ඒ කියන්නේ තමන්ට හිතුන දේ කරා, ළඟ ඉන්න ළමයාට මට පැන්සලෙන් අනින්න හිතුනොත් ඒක කරනවා. මට මේකෙන් පනිෂ්මන්ට් එකක් ලැබෙයිද මුකුත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඔය ලක්ෂණ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මහර්ග. හැබැයි මෙම ලක්ෂණ අපිට ගෙදරදී විතරක් නෙමේ, ස්ථාන දෙකකදීවත් අවම වශයෙන් ලක්ෂණ හයක්
මාස 6ක් පුරාවටම අවම වශයෙන් අපි නිරීක්ෂණය කරලා තියෙන්න ඕනේ ADHD කියන තත්ත්වය තියෙනවා කියලා නිගමනය කරන්නේ. හරි. අපි මේ කතා කරන්නේ ඔබේ පුංචි දරුවා පිළිබඳවයි. ඔබේ දරුවා බොහෝ ක්‍රියාකාරී දරුවෙක් නේ. කියන්නේ දඟ දරුවෙක් නම්. මේ දඟ දරුවා තුළ තියෙන දඟ කතිය කොහොමද කලමනාකරණය කරගන්නේ? ඒක සමහර වෙලාවට ඔබේ නිවසට ගැටලුවක් වෙන්න පුළුවන්. පන්ති කාමරයට ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි දඟ දරුවන් පහසුවෙන් අපිට පුළුවන් ද මෙල්ල කරගන්න. නැත්නම් දඟ දරුවන්ගේ දඟ අඩු කරගන්න පුළුවන් ද? අපි මේ කතා කරන්නේ ඒ පිළිබඳව තවත් කතා බහ කරන්නට පෙර ආතුව අපි සූදානම් වෙලා ඉන්න පුංචි විරාමයක් ලබා ගන්නයි. විරාමයට යන්න පෙර ආතුව මතක් කරන්නම් dog 990 app එක පිළිබඳවත් කෙටියෙන් ඔබට යමක්. ඒ තමයි ඔබත් එක්ක හැමදාමත් වගේ නවීන තාක්ෂණයක් දියුණු දැක්මකින් යුක්තව ඔබේ තාක්ෂණයේ තියෙන වටිනාකම් බොහොමයක සාරය අරගෙන ඔබත් එක්ක එකතු වෙලා ඉන්න හිතවතෙක් තමයි dog 990 app එක කියලා කියන්නේ. මේ app එක හරහා ඔබට පුළුවන්කමක් තියෙනවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල් සම්බන්ධීකරණය කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් විශේෂඥ වෛද්‍යවරු රසායනගාර පහසුකම් සේවන් ගුණාත්මක ඖෂධ වෙනසල් හරියාකාරව කොහෙද තියෙන්නේ කොහොමද සම්බන්ධීකරණය කරගන්නේ කියලා ඔබට යම් ගැටලුවක් තිබුණා නම් එය හරියාකාරව විනිශ්චයකට එන්නට පුළුවන් ඔබට පහසු කරලා දෙන්න සූදානම් වෙලා ඉනෝ මේ app එක මගින්. ඒ වගේම ඉන්න ඕනම තැනක ඉඳන් ඔබේ විශේෂඥ වෛද්‍යවරයා channel කරගැනීමේ පහසුකම් වගේම ඔබේ විශේෂඥ වෛද්‍යවරයා සමගින් audio video තාක්ෂණයත් එක්ක කතා බහ කරලා උපදෙස් නිර්දේශ ලබා ගන්න පුළුවන්. හමු වෙන්න අවශ්‍ය වෙන්නෙම නෑ දැන්. ඒ වගේම ඔබට අවශ්‍ය වෙන නිවසටම අවශ්‍ය කරන බෙහෙත් ටික රසායනගාර පහසුකම් සේවාවන් ටික ගෙන්වා ගන්න. ඒ සඳහාත් අපි සූදානම්ින් ඉන්නවා මේ app එක මගින් ඔබට ගොඩාක් දේවල් පහසු කරලා දෙන්න. ඉතින් dialog පරිභෝගයන් හට විතරක් නෙමෙයි අනිකුත් ශාලාවන් හට ඉන්න පරිභෝගයන් හටත් මේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න නම් 0117 990 990 0119 990 990 දුරකථන මාර්ගය වගේම ඔබට පුළුවන් www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මේ හැම දෙයක් මතක් කරමින් සූදානම් වෙලා ඉන්නේ ඔබට කෙටි විරාමයක් ලබා දෙන්නයි.